කාටුන් පෙළ බලන්න සූදානම් වෙන්නේ සියතට කහවත්තේ අනුර සුරංජිත් ඇඳපු කාටුන් එකකින් අපි අද ආරම්භය ගමු. දොස්තර වැඩක් නර්ස් ඇවිල්ලා කියනවා අනේ ડોක්ටර් හොඳටම අමාරු රෙඩෙක් ඇවිත් වැඩේ කරන ගමම ડોක්ටර් කියනවා එහෙමද පොඩ්ඩක් ඉන්න කියන්න තව පේපර්ස් ටිකක් තියෙනවා බලලා එන්න. එහෙම කියවේද ડોක්ටර්ස්ලා පේපර්ස් බලන්න ගියොත් තිලකගේ තුන් මංසල කවිය මේ රෝහල් වල ඔසුවල පවතින හිඟය ඔසු 112ක් අද නැති වගේ පිට කඩවල ඇත්ත මිල අහසට නැගේ දුප්පත් ලෙඩ්ඩු මරණයේ දොරටුව ළඟය රටේ සෞඛ්‍ය දුප්පත් ලෙඩ්ඩු මරණයේ දොරටුව ළඟට අරන් ගිහිල්ලා තියෙන්නේ අද පත්තරේ ජනරාණි කාටුන් එක මේ දේශපාලක රාණිට කියනවා ස්වාධීන කොමිෂන් වලට අලුතෙන් පත් කරනවා කියලා රාණි ආනවා හෙන්චයෝ නෙවෙයි නේද කොමිෂන් වලට දාන්නේ හෙන්චයෝ නෙවෙයි නේද අරුණේ හසන්ත විජේනායකගේ හුරේඩා පුංචි ඡන්දෙට ඉල්ලාසුණු රාජ්‍ය සේවකයන්ට නැවත රස්සාව දීලා හා තාම රස්සාවක් නැත්තේ මුජිබට විතරද සර් මුජිබට වෙච්ච දෙයක් මුජිබ තාම රස්සාවක් නැත්තේ ඔයාට විතරද ලංකාදීපේ දාසහපු වලානගේ ස්වාරිස් මෙයා නම් අලුත් පොටකට දෙන්න හදන්නේ වඩිවිල් සුරේෂ් කියනවා කඳුකරේ ඉඳන් මං ජනාධිපතිතුමා මුණ ගැහෙන්න යනවා කියලා ඒ පැත්තට ගිය ස්වාරිස් ආනවා 3250 වැඩේටද මස් කටුවකටද වතු කම්කරුව වෙනුවෙන්ද නැත්තම් ඔයා යන්නේ මස් කටුවක් ගන්නද අපි බලන් ඉන්නේ දවසේ 14 මෞබිමෙන් විදුරාබේ නායකගෙන් බල්ලා පිදුරු කන්නේ නැති වුණාට බන්දුල දෙන්න සරසෙයි කන කෙනාට ඇඳු රටකි මේ වැසියන් ගොනාට දෙන්නට පිදුරු මදි මැති ඇමතිලාට මැති ඇමතිලාට දෙන්න මේ රටේ පිදුරු මදිලු අංජනගේ කාටුන් දිනමිනේ කාටුන් ශිල්පීන්ට තේරෙන දේ ආණ්ඩු කරන අයට තේරෙන්නේ නැහැ කියලා විමල් කියනවා බං දේශපාලක කියන්නේ ඒ කාලා පුරවැසිය කියනවා එහෙනම් ඉතින් කාටුන් ශිල්පීන්ට ආණ්ඩුව බාර දුන්නා නම් හරි කියලා අන්න කාටුන් ශිල්පීන්ට ආණ්ඩුව බාර දුන්නා නම් ඕකයි තත්ත්වය අනුරාධගේ කවිය මේ දැබු තහනමට එරෙහිව ගෙන අවධානයේ ඇමරිකන් ජූලි වෙත දී ලිපි ගානේ ළඟදිම කරන්නාගොඩ නඩු යනවානේ විමලුත් පොතෙන් දෙයි ඒකට අනුපානේ ඒකට අවශ්‍ය අනුපානේ විමල් පොතෙන් දෙනවලු මේ ලංකාදීපයේ 30 වාවිස්සගේ කිනා වැස්ස ෆෞස කියනවා සජබ IMF ඡන්දේ දා මැත සභේට ආවේ නැත්තේ ලැජ්ජාවට කියලා පෞසිකේ ඒ කතාවට පිනාගිය රනිල් කියනවා එල ෆෞසි එල ෆෞසි කියලා සතුටෙන් පිනාගෙන් ඉන්නේ පෞසිකේ කතාව අහලා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අපි දින මිනින්දු පුටා ගන්නවා සජබ රජයක් ආවම IMF ගිවිසුම සංශෝධනය කරනවා කියලා සජිත් කියනවා බං දේශපාලක කියන්නේ සජබ රජයක් එනකන් IMF එක තියේද සර් පුරවැසියෙක් ඒ වහනවා මෞබිමේ MD වීරරත්නගේ මාර්සිපාල දැන් ඇමරිකා රජයත් මුදල් අමාරු කළු මාර්සිපාල අහනවා ඒක දැක්කම අරයා ඇමරිකාව පැත්තේ ගියාවද්ද කියලා එයා ඇමරිකා ගියාද මේ ලංකාදීපයේ පංකජ රවින්දගේ සරදා දේශපාලක කියනවා ඇමරිකා රජයත් මුදල් අමාරු කළු පුරවැසිය අහනවා ඒත් මොළ හතේ කෙනෙක් මුදල් ඇමතු වෙලා හිටියද මොළ හතේ කෙනෙක් මුදල් ඇමති වුණොත් ඒ රට අලි අමාරුවකද මේ දිවයිනේ ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් කොළඹ කොටස් වෙළඳපොළ කඩාවැටේ කියලා තියෙන්නේ අප්පට සිරි එහෙනම් වහලදායි කොටස් වෙළඳපොළ ආරය වහලදායිද මේ මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක මෛත්‍රීපාල සිරිසේන කියනවා පුංචි ඡන්දේ කල්ගිය නිසා පක්ෂයයි රටයි දෙකම බේරුණා අන්න අරයත් ඉන්නෝ රණිලුත් ඉන්නෝ මේ අත දික් කළා මේ පැත්තට මෛත්‍රීපාල කියද්දි පිටිපස්සෙන් මොකද්ද වෙන්න බලන් ආන් අරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිනි ගන්නෝ ඇතුලේ ගිනි ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුන් එක රාජදාසට රණිල් වහම්බේලා රාජදාස රණිල්ගෙන් අහනවා චාර්ලිස් කුමාරයාගේ මෙව්වැයකට කෝටි 4000ක්ලු රටේ සල්ලිනේ ඉතින් එයාව අයින් කරන්න බැරිද සර් මෙන්න රනිල්ගේ උත්තරේ බෑනේ එයාත් මං වගේම තමයි
චන්දෙන් පත්තුුණු පොරක් දෙවෙයිනෙ බා. ඒ හින්දා එයා වයින් කරන්න බෑලු. ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාට උන්න එක දැන්. සර්වපාක්ෂි කාණ්ඩුව කියන දන්සලට සෙට්ට කෙනකන් රනිල් බලන් ඉන්නවා. අම්මෝ ඒ දන්සලේ දෙන්න සූදානම් කලා තියෙන රනිල් කළුකෝපි ඒ හින්දා එක කළුකෝපි දන්සල කියලා තියෙනවා. කළුකෝපි බිව් කතා ඉතිහාසය ඔබට මතක ඇති. ඒ දන්සලද හොඳ මේ දන්සලද බලන්න ලංකාදීපේ දාසගේ කාටුන් එක. මෙන්න මහා දන්සල රනිල් කියන කෝකියා ඉන්නේ. විදුලිය, ජලය, ගුවන් සේවා ඔක්කොම දන්සල් දාන්නද මේ කෝකියා සූදානම් වෙන්නේ. කොහොමද ඒ දන්සල? චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. කම්කරු නීතිය වෙනස් කරලා ජනාධිපතිතුමා ඉතිහාසගත වෙනවා කියලා මනුෂ්‍ය කියනවා. කාලයක් තිස්සේ පල් වෙන කම්කරු ආරවුල් ගොඩ ගැහිලලු. ඒවවත් විසඳගන්න බැරුව නීතිය වෙනස් කරන්නලු යන්නේ කියලයි අනිත් එක්කෙනා කියන්නේ. ලංකාදීපේ තලන්ගේ ඒතුමා මෙන්න. පත්තරේ බරපු සිරා ඒතුමාට කියපි පෙට්‍රල් රුපියල් 7කින් ගෑස් 100කින් අඩු කළා කියලා. ඒතුමා කියනෝ මුන්ට මොලේ නෑ බං. ඕක මැයිදින ජනතාවට පිරිනමන සුවිශේෂී තෑග්ගක් විදියට ඉදිරිපත් කරන්න තිබුණානේ. මැයිදිනේ දෙන්න තිබුණලු සුවිශේෂී තෑග්ගක් විදියට. තලන්ගේ අනේද කියන්නේ ලංකාදීපේන්. නාටාමිලා මැයිදිනේ කරති වැඩ දාදිය හෙළති පිරිසක් උණු ලොරිය උඩ. දසතින් ඇසෙයි ඒ හැම කෙඳිරියම මැඩ. දෙස්පාලුවෝ මැයිදිනෙහි බුරණ හඬ. මරු කවියේක. අරේ නාටාමිලා මැයිදිනේ වැඩ කරනවා. තවත් පිරිසක් උණු ලොරිය වැඩ කරනවා. මේ දේශපාලකෝ බුරණ හඬ ඇහෙනවා. ඔන්න තත්ත්වේ. ඒ තත්ත්වෙත් එක්ක රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවියෙන් අවසානය ගමු. කොහොමද අපේ මැයි රැලියේ සෙනග ගොඩ සමහර අය උදම් අනමින් පණිති උඩ. එලිපිට ඇතැම් උදවිය ගහ ගණිති මඩ. මහජනයා දනිති කාගෙත් නියම හැඩ. කොයි වෙස් මූඩු බැඳන් ආවත් ජනතාව දැන් නෑ රැවටෙන්නේ.